ඇලයන්ස් ෆිනන්ස් මෙතුරු රන්නයි සේවාවෙන් රන් පවුම්කට රුපියල් 170,000ක ඉහළාතිකාරම්. චීනයේද එක්සිම් බැංකුව හරහා වසර දෙකක ණය සහන කාලයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව ඇමරිකාවද ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද චීනයේ එම සහතිකය ප්‍රමාණවත් නොවන බව දැනුම් දී තිබුණා. මෙවැනි පසුබිමක චීනය නැවත වරක් ඊයේ දිනේ එක්සිම් බැංකුව හරහා මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට සූතනම් බවට වූ ලිඛිත දැනුම් දීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කර ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ්බඩවිය වාර්තා කළා. චීනය මෙවර දී ඇති ණය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන අවශ්‍යතාවන් සපුරාලන බවයි විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ්බඩවිය පවසන්නේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ චීනයේ ලබා දුන් නව ණය සහතිකයත් සමග ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය මුදලක් ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය මකින් අනුමත කිරීමට ප්‍රමාණවත් වනු ඇති බවයි. මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජනට් යෙලන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුග්‍රහය දක්වන වැඩපිළිවෙලට ශ්‍රී ලංකාව දක්වන සහාය වෙනුවෙන් සිය සහාය පළ කරන බව එහිදී ලේකම්වරිය පවසා ඇති බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ ශක්තිමත් හා කල්පවතින ප්‍රකෘතියක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ශ්‍රී ලංකාව දක්වන සහයට ඇමරිකාවේ සහය ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.